අයිබෝන් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ගිහන් උද්‍යෝග මම මනිෂා කාවින්දේ ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල මීතොට මුල්ල කේදවාචකයේ පිළිබඳ කරුණු වාර්තා කිරීමට විනිසුරුවරයෙකුගින් සමන්විත කමිටුවක් පත් කරන බව ජනපති කියයි මීතොට මුල්ල කුණුකන්ද අවට අවදානම් කලාපයේ නිවාස වලින් වහාම ඉවත්වන්න ප්‍රාදේශීය ලේකම් ජනතාවට දැනුම් දෙයි තමන්ගේ ඥාතියෙකුගේ ගෙදරට යන්න පුළුවන් යාළුවෙකුගේ ගෙදරට යන්න පුළුවන් එහෙම නැත්නම් කුලී නිවසකට යන්න පුළුවන් කෙසේ හෝ කුමන ආකාරයකට හරි මෙතනින් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා ඉවත් වීමට තමයි අපි දැනුම් දෙන්නේ IDH රෝහල උණ රෝගින්ගෙන් පිරියයි ප්‍රතිකාර සඳහා දිනකට රෝගින් 1500ක් මේතට මුල්ල කුණුකන්ද අවට අවදානම් කලාපයෙන් සලකුණු කොට ඇති ප්‍රදේශයෙන් ජනතාව වහාම ඉවත් වන ලෙස කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයා ඉල්ලීමක් කරනවා. ඔහු වැඩිදුරටත් දන්වා සිටින්නේ ඉවත් වීමේ ස්ථානයක් නොමැති අයට කොළොන්නාව ක්‍රනස් විද්‍යාලයේ සුපසාදන මධ්‍යස්ථානයට පැමිණ රැකවරණය සලසා ගන්නා ලෙසයි. කියන්නේ මේ අවදානම් කලාපයේ සිටින පුද්ගලයන්ට තමන්ගේ නිවස අවදානම් කලාපයේද නැද්ද කියන එක මේ වෙනකොට නිශ්චිත කරලා තියෙනවා. ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් විසින් කලාපය සලකුණු කරලා ඒ ගෙවල් හමුදා විසින් යුද හමුදා විසින් අංක කරලා තියෙනවා. ඒ නිසා ඒ පුද්ගලයන්ට අපි තා පැහැදිලිව කියන්නේ මේ ප්‍රදේශයෙන් වහාම ඉවත් වෙන්න කියලා. ඒ ඉවත් වෙන්න කියලා කියන්නේ තමන්ගේ ඥාතියෙකුගේ ගෙදරට යන්න පුළුවන්, යාළුවෙකුගේ ගෙදරට යන්න පුළුවන්, එහෙම නැත්නම් කුලී නිවසකට යන්න පුළුවන්, කෙසේ හෝ කුමන ආකාරයකට හරි මෙතනින් තමන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා ඉවත් වීමට තමයි අපි දැනුම් දෙන්නේ. ඒ වගේම එසේ පුද්ගලිකව ඉවත් වෙන්න ස්ථානයක් නැත්නම් අපි පැහැදිලිවම ඒ පුද්ගලයන්ට රැකවරණය දීම සඳහා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. ඒ මධ්‍යස්ථානය තියෙන්නේ කොළොන්නාව ටෙරන්ස් විද්‍යාලයේ. ඒ විද්‍යාලයට ඒ පුද්ගලයන්ට වහාම පැමිණෙන්න පුළුවන්. අපි කියන්නේ ඒ විද්‍යාලයටම එන්න කියලා කියන්නේ. අර වගේ යන්න තැනක් නැත්නම් ඒ විද්‍යාලයට එන්න පුළුවන්. ආවට පස්සේ රජෙන් දෙන්න පුළුවන් උපරිම පහසුකම් සහිත රැකවරණය ලබා දීමට අවශ්‍ය කටයුතු සියල්ලක්ම සම්පාදනය කරලා තියෙනවා. අවශ්‍ය වුණොත් තවදුරටත් පුළුල් කරන සුපසාධන මධ්‍යස්ථාන පවත්වාගෙන යන්නත් අවශ්‍ය කටයුතු රජයේ ඉහළ අංශවල උපදෙස් මත සියල්ල මේවට සූදානම් කරලා තියෙනවා. ඒ අනුව අපි නිවේදනය කරන්න පැහැදිලිව මෙතනින් ඉවත් වීමට කටයුතු කරන්න. වෙල්ලම්පිටිය මන්සන්ධිය හරහා දෙවන ප්‍රධාන චලනලයක් පුපුරා යාම හේතුවෙන් දැනට දින පහක සිට ජලය අපත යමින් තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ නිල්ධාරීන් පැමිණ මෙය ප්‍රසංස්කරණය කරද එය නිසි පරිදි සිදු නොවන බවයි. මේ මාසයට විතර මේ වතුර යන කිප් පාරක් මේ හදනවා ඉවරයක් නැහැ. තවත් කොච්චර වතුර මේ ආක යනවා කියලා බලන්න ගම් වතුර වගේ තමයි යන්නේ. කාටද මේක ආණ්ඩුවටනේ මේක මේ වෙන්නේ. මේ නඩත්තු වංශයට කිව්වා නඩත්තු වංශය කිව්වා දෙපාර තුන් පාර කරලා කියලා මේක හැදෙන්නේ නැහැ මේක පරවන වතුර ලයිනයක් කියලා රිපෙයාර් කරන්න බැහැ කියලා කියන. දැන් මාස හයක ඉඳන් මේ තියෙන දැන්ටද මේ වගේ කෝටි ගානක වතුර යනවා දැන් දවස් හයක් හතක් තිස්සේ. ඇත්තටම කියනවා නම් පොළොන්නරුවේ ජනතාවට වතුර නැහැ කොළොන්නෑ වතුර අපත යනවා. ඒකල මේ ජාතික අපරාධයක්. අපේ වතුර බිලට ගෙදර වතුර පයිප් එකේ වතුර ටිකක් වැඩුණාම රතු බිල එනවා මාසෙක්. මේ වතුර වල කවදාකවත් මේ රතු බිලක් එන්නේ නැහැ. අපිට රතු බිල ගෙවා ගන්න බැරුව දුක් විඳිනවා. රත්නපුර කිරියල්ල මාටුවගල ගෙවල් විස ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබෙනවා. වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ 25 වෘද්ධ තරුණයෙක්. පොලිසිය පැවසුවේ මියකිය තරුණයා යාපත නිවසකට ගොස් සිටි අවස්ථාවේදී ඔහුගේම මිතුරෙකු මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බවයි. පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි. මම ගෙටෙන් එනකොට මට ෆෝන් එක දික් කරා නැන්දෙම රෝහන්ට කෝල් එකක් ගන්නකෝ කියලා. ඉතින් මම ආයේ ආපහු ගිහින් මේස ළඟට ගිහින් කන්නඩී දාගෙන නම්බරේ ගාලා කෝල් එක ඔන් කරනකොට මට ටක් ගාලා සද්ද පටස් ගාලා සද්ද නං ඇහුණා. එහෙලා කවුද යකෝ කියලා මං ආපහු වරනකොට තර ළමයා බිත්තිය උලාගෙන එහෙම හාරා වැන්නා. එතකොට එයාත් එක්ක ආපු යාළුවා ගිහිල්ලා මෙයාව බදලා අල්ලගත්තා. මට කිව්වා එයාගේ යාළුවා අනේ නැන්දේ කෝල් එකක් දෙන්න අපේ ගෙදරට කෝල් එකක් දෙන්න කියලා. නම්බරේ දන්නේ නැහැ කිව්වම එයා නම්බරේ කියනකොට මම ගහගෙන ඒ අම්මට කෝල් එකක් දුන්නා. ඒ කියන්නේ නුවන්ගේ අම්මට. වැටිච්ච පුතාගේ නෙමෙයි නුවන්ගේ. දිනකට උණ රෝගීන් 1500කට අධික පිරිසක් ප්‍රතිකාර සඳහා පැමිණෙන බව IDH රෝහලෙහිවත් ජාතික බෝවන රෝග විද්‍යායතනය පවසනවා.
එහි අධ්‍යක්ෂ දිමුතු රත්නායක මහත්මිය සඳහන් කළේ මේ වන විට රෝහල තුල 300කට අධික පිරිසක් නිවාසිකව ප්‍රතිකාර ලබන බවයි. ඉන් 200 දෙනෙකු ඩෙංගු රෝගීන් බව අධ්‍යක්ෂවරිය පවසනවා. තවත් 25 දෙනෙකු පමණ H1N1 රෝගීන් බවට හඳුනාගෙන තිබෙනවා. දෛනිකව රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණ ප්‍රතිකාර ලබා ගන්නා උණ රෝගීන් සංඛ්‍යාව 1500කට ආසන්නයි. ඉතා දුරබැහැර රෝහල් වලින් හා පෞද්ගලික රෝහල් වලින් රෝගීන් මාරු කර එවීම හේතුවෙන් රෝහලේ තදබදය වැඩි වී තිබෙනවා. දිමුතු රත්නායක මහත්මිය සඳහන් කළේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලයේ සහ औषध हिंगे की तुरप रोहल्ट लबादी मिट सौख्य मत्याशय पीवर गिनेती बबाई ජාත්‍යන්තර වෙසක් කලාපය මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සමගාමීව බුද්ධ ශාසන අමාත්‍යංශය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය එක්ව වෙසක් කාඩ්පත් හතරක් එළි දැක්වුවා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පැවති වැඩසටහනට ගංගාරාම විහාරවාසී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අසජී හිමියන්ද සහභාගී වුණා අද වෙසක් කාලයේදී බුදු පිළිමය ඉවත් කරන චක්‍ර ලේඛනය කියලා ලැබුණා නේද? ලැබෙනතුම දෙපාර්තමේන්තු මම හිතන දේනවා. ඒක එක පැත්තකින් හොඳයි කියලා ඒ දේ අනුමත කරනවා. හේතුව වෙසක් කාලපතක් වෙසක් එකෙන් පස්සේ අපිට එන වෙසක් කාලපතේ අපි මෙහෙම කොටස් දෙකකට නේද අනිපතක් නෙවෙයි එක කැලක් ඉරලා ඉන්නලා අනිත් කැල ඉරලා බරුව තියාගෙන ඉන්නවා. එයි ඒක බුදු පිළිමේ තියෙනවා. මම හිතන්නේ වෙසක් කාඩ් පතින් විතරක් නෙවෙයි අපේ මුද්‍රිත මාති තුලින් පත්‍රවලත් බුදු පිළිගැනීම කරනවා නතර කරනවා නම් හොඳයි. මොකද ඒක සමහර වෙලාවට කරෝලතාවගෙන යන්නේ මේ පත්‍රය. පත්‍රයට පොතලා ඒක බිම දාලා සතුන කැම දෙන්නේ මේ පොත්පතේ. බුදුහාමුදුරේ විඳෝන අපේ සිස්සපත් තුළ අපේ රට ජාත්‍යන්තර විසක් සෙවරුම මේ රටේ තියන්නේ අද අපේ රජය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ බෞද්ධ සංගමය අද ඊට සමගාමීව යම් පණිවිඩයක් රට දෙන්න කටයුතු කරලා තියෙනවා. අත විසක් කාඩ් පතකින් මේ පණිවිඩය දෙන කටයුත්ත අවුරුදු ගාන මේ කරමු. මුණ තාක්ෂණය ආවත් මුණ දේ ආවත් විසක් පතකින් දෙනේ සුබ පැතුම जनाधिपति मैत्रीपाल सिरिसेना महता तीरणे कर तिबेनबा अद उदासीन माध्य आयतन प्रधान हमुवे साकच्छा क्लवस्थावे जनाधिपतिमा अवधारणे कले एहिदे यम अयकु वरदा करतै तहोरुहोत दंडुवम देमट पसुबट नवन बबाय විගණන පනත වහා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලෙස අදාළ අංශවලට උපදෙස් දෙන බව මෙම හමුවේදී කියා සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත ප්‍රමාද වීම පිළිබඳව කනස්සල්ල පළ කළා. ඉදිරි සති දෙක ඇතුළත රාජ්‍ය සේවයේ කාර්යක්ෂම කිරීමේ අරමුණින් රජයේ ආයතනවලට නව මුහුණුවරක් ලබා දෙන බවද මෙහිදී ප්‍රකාශ වුණා. ඒ අනුව රජයේ තනතුරු රැසක් වෙනස් වන බවත් මුහුණුවෙන්ම තවත් බොහෝ දේට ඇතුළත් බවත් ජනාධිපතිතුමා කියා සිටියා. මහලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ තනි පුද්ගල අයිතියෙන් ඉවත් කර ඒ කොටස් වෙළඳපොළට යොමු කර මහ ජනතාවටද කොටස් ලබාගත හැකි ආකාරයෙන් සකස් කර දෙන්නයි එහි පරිපාලනයට දැන් වූ බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම හමුවේදී අනාවරණ කළා. එමෙන්ම මහලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ගෙන් අය කරන මුදල් සහනදාය ලෙස සංශෝධනය කරන ලෙසද ජනාධිපතිතුමා උපදෙස් දී තිබෙනවා. ජනාධිපති බලතල සීමා කිරීමට හෝ අහෝසි කිරීමට තමන් සූදානම් බවද ජනාධිපතිතුමා අවධාරණය කළා. ඔහු කියා සිටියේ ඇතැම් පිරිස් චෝදනා කරන ආකාරයට චීනයට හෝ ඉන්දියාවට මෙරට සම්පත් කිසිවක් තවමත් ලබා දී නැති බවයි. News First පුලතිසි හෙළසිරි බක්මහඋලෙල මෙවර හිඟුරක්ගොඩ ඩග්ලිස් සේනානායක විද්‍යාලයේදී ක්‍රීඩාංගණයේදී හිට පැවැත්වෙනවා. එහි සූදානම් පිළිබඳව තොරතුරු දැනගැනීමට අප සම්බන්ධ කරගත්තා එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු චානු දිසානායක. පුලතිසි හෙළසිරි අවුරුදු උලෙල මෙවර පැවැත්වෙන්නේ හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේදී. ඉතින් අපි ආරාධනා කරනවා හෙට දවස පුරාවටම එන්න ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයට. එහෙම ආවොත් ඔබට පුළුවන් තරඟ රැසකට මුහුණ දෙන්නට. ඒ වගේම තෑගි භෝග දිනා ගන්නටත් ඔබට හැකියාව තිබෙනවා. මතක් කරන්න ඕන ඔබේ පාසල් දරුවන්ට හැකියාව තිබෙනවා ජන ගායනා තරඟවලට ඉදිරිපත් වෙන්න. ඒ වගේම ඔබට පුළුවන් සවස්යාමේදී නිවුස් ෆස්ට් අවුරුදු කුමරිය ලෙස කිරුළු පරඳින්නට. ඒ වගේම රාත්‍රී කාලයේදී අපි සූදානම් සහරා ෆ්ලෑෂ් සමගින් සුපිරි සංගීත අත්දැකීමක් ඔබට ලබා දෙන්න. ඉතින් මේ හැම දෙයක්ම අත්විඳින්නට ඔබට හැකියාව තිබෙන්නේ හෙට දවස පුරාවටයි. ඉතින් අපි ආරාධනා කරනවා මේ ගැමි ගෙදර අසිරිය විඳින්න, මේ ක්‍රීඩා උළෙලේ අත්දැකීම විඳ ගන්නට හෙට දවසේදී හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයට.
හසලක මහා ස්වැද්දුම පතලකොටුව ප්‍රදේශයේදී බිලඳකු ඝාතනය කළ බවට සැක පිට 37 වෙනි දෙදරු මවක් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකාර කාන්තාවසිය බිලඳා ප්‍රසූත කිරීමෙන් පසු ඝාතනය කර නිවස අසල වලලා ගම්මානෙන් පලා ගොස් සැතැයි පොලිසිය සැක කරනවා. ලද තොරතුරක් මත පොලිසිය සිදු කළ වැටලීමකදී මෙම කාන්තාව හසලක ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගැනුණා. පසුව එම කාන්තාවගෙන් සටහන් කරගත් සාක්ෂිවලට අනුව සිදු කළ විමර්ශනයේදී මියකිය බිලඳාගේ සිරුර නිවස අසල වලදමා තිබියදී ගොඩගත් අතර ඒ මහියංගනේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ අප වාර්තාකරු සඳහන් කළේ වැඩිදුර පරීක්ෂණ සඳහා මෘත ශරීරය බදුල්ල රෝහලට යවා ඇති බවයි. සංචාරක වීසා මත මෙරටට පැමිණ මැණික් වෙළඳාමේ නිරත වන විදේශිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ආරක්ෂක අංශ සමග විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. එහි සභාපති අසංක බෙලකෙතර මහතා සඳහන් කළේ එම විදේශිකයින් සම්බන්ධයෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටද පියවරගෙන ඇති බවයි. දැන් අපිට විශාල වශයෙන් පැමිණිලි ලැබෙනවා මේ බේරුවල රත්නපුර සහ අනිකුත් ප්‍රධාන පෙළේ මැණික් වෙළඳාම සිදුවෙන නගරවලට විදේශිකයන් සියයම චීන ජාතිකයන් පැමිණිලා වුන් සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයන් මේ මැණික් වෙළඳී ගැනීම සහ ආපහු ඒවා නැවත වෙළඳාමේ යෙදෙනවා කියන කාරණය පිටවද අපි දැන් ආගමන විද්‍යාව දෙපාර්තමේන්තුව මේ වෙනත් අපි දැනුවත් කිරීමට කටයුතු සූදානම් කරලා තියෙනවා මේ පැමිණිලි සම්බන්ධයෙන්. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා වැඩිදීම ආරම්භ කරන් ශ්‍රී ලංකා පොලිසිය සහ අනිකුත් ආරක්ෂක සංස්ථා කියලා मेरट विशिष्ट गेयपद रचके कुमेन्म संगीताज्ञे को करुणारत्न अभयशेखर महता अभाव प्राप्त ऊये यदास नमस असु हतर वर्षे अप्रैल मस विसिबनता इनम अदवेने दिनकाय मे ओहु पिलिबंदव न्यूज फर्स्ट तबन सटहनक මුළුමහත් ජනතාවගේ සිත් දිනු කවියෙකු ලේඛකයෙකු ගුවන්විදුලි නිවේදකයෙකු වැඩසටහන් සම්පාදකවරයෙකු සහ ගීත නිබන්ධකයෙකු වූ කරුණාරත්න අබේසේකර මහතා 1930 ජූනි මාස 3 වැනිදා මාතර රත්මලේ පොසතුගොඩදී උපත ලැබුවා. පාසල් අවදියේදී දක්ෂ කතිකයෙකු වූ ඔහු 20 වැනිවියේදී රේඩියෝ සිලෝන්හි නිවේදකයෙකු ලෙස සේවයට බැඳුණා. එතෙන් පටන් ඔහු ඇරඹු කලා ජීවිතෙන් නිර්මාණ රැසක් දැයට දායාද කෙරුණා. ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා ඔබේ රාගී මන කැළඹේද තනිවයි උපන්නේ ඔහුගේ විශිෂ්ට නිර්මාණ වලින් කිහිපයක්. ඔහු ලියූ ගී එදා පමණක් නොව වර්තමානයේ රසිකෙන්ද අමන්දානන්දයට පත් කිරීමට සමත්ව තිබෙනවා. ලෝ ප්‍රථම වතාවට සිංහල බසින් ක්‍රිකට් විස්තර විචාරයක් ගෙන ඒමේ ගෞරවය හිමි කරගත්තේද කරුණාරත්න අභිෂේකර මහතායි. 1984 අප්‍රේල් මාස 20 වැනිදා ජීවිතය අතහැර සිය නිර්මාණ පමණක් අනාගතය වෙනුවෙන් ඉතිරි කර වෙන්ව ගියද ඔහු අදටත් රසික හදවත් තුළ ජීවමානයි. දැන් අවධානය අද දිනේ කාලගුණ අනාවැකිය පිළිබඳවයි. දිවයින වතාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින තුලන් බස්නාහිර සිට නිද්‍ර දක්වා වන දිශාවලින් හමනවා. තුලක වේගය පැයට කිලෝමීටර් 30-44 ගයක් ගන්නවා. කංකසන්තුරේ සිට මන්නාරමාරා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තුලගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55 පමණ අගයක් දක්වා වැඩි වීමට ඉඩ පවතින නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට සලු ස්වභාවයක් ගන්නවා. මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන්
පෙන්වන මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගයේ විටින් විට 60 කිලෝමීටර් 50 පමණ අගයක් දක්වා වැඩි වීමට ඉඩ පවතින නිසා එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක සල ස්වභාවයක් ගන්නවා.